මේ කොහෙන්ද ලෑස්තුනේ? ද්වාර අපිත් එක්ක ආපු විල්ලවරයන්. එයා මේ හැම තැනම දන්නවනේ. ඉතින් මං හිතුවා ඔයාගේ තේමී පුතාගේ හඳහන් දෙක බලවගෙන එන්න. අම්මා අක්කා ගැන ලැබෙන ආරංචි එච්චර හොඳ නෑ අම්මා. අම්මා අක්කාගේ හඳහනත් ගෙනාවද? ඔව්ද. මටත් ඒ හිඟන්නේ ගැන හරිම දුකයි. මං එයාගේ හඳහනත් බලවගෙන මෙන්නම්කෝ. එහෙනම් දුව ඔය දෙන්නගේ හඳහන් දෙක අරගෙන කාමරේට එන්නකෝ. පුඩිය කව ගිනාලා මෙහෙන් තියාගන්න හොඳේ? මං ගිහිල්ලා එනකම්. අනේ තේමී ඔයත් අම්මත් එක්ක යන්නකෝ ඉක්මනට ලෑස්තිලා එන්න. කොහෙද? අර හඳහන් බලන්න ගිහලා එන්නකෝ. විල්ලවරාය නැහැ ඇතිනේ. හරි ඉතින් ඔයත් යන්නකෝ. මට නම් ඔය ශාස්ත්‍ර කාරණා එපා වෙලා තියෙන ළමයෝ. දොස්තරලා වගේ උන් කරන්නේත් මිනිස්සු බය කරන එක. තේමී මං ඉක්මනට මැරේ කියලා අම්මලා දැනගනේවිද? කොහොමද කියන්නේ? හා? මේ කියවන්නේ? ඔය වචන විතර කයිමත් මට එහෙම කියන්න එපා. තේරුණාද? හරි හරි. එහෙනම් ඉතින් මං සදාමරණීය ජීවිතයක් ගෙවන්නම්කෝ. මම මේ හඳහන් දෙක අම්මට දීලා පුතාව අපේ කාමරේට අරගෙන එන්න. සුජාත දරුවට හොඳටම තෙහෙට්ටු පාටයි. ඇඳේ තිබ්බ ගමම නින්ද කියා. අනේ වෙන්න ඇති. මේ ගමන හරි තෙහෙට්ටුයි මැඩම්. වාඩි වෙමුකෝ. එන්න. මේ ගමනේදී හැම තිස්සේම මැඩම්ම මතක් වුණා. සුජාතා දැන් මට මැඩම් කිව්ව ඇති. ඉතින් වාගේ පින්කම් වැඩ කරගත්තද? අනේ ඔව්. වාසිල් සමාදන් වුණාද? ඔව්. තේමිය පුතා ඒ දේවල් ඔක්කොම සලස්සලා දුන්නා. මට ක්‍රිෂාන් පුතා තමයි කිව්වේ භාවනා මධ්‍යස්ථානයේදී මැඩන් අසනීප වුණා කියලා. ඔව් සුජාතා. භාවනා මධ්‍යස්ථානයේ තියෙන තැන පොඩ්ඩක් සීතලයිනේ. මට ඉතින් එහෙදී පපුවේ හති ආවා. මගේ නම් එන්න කැමැත්තක් තිබුණේ නැහැ. විශාන් පුතාගේ බලකිරීමට තමයි මේ ආවේ. මැඩම්ට ඉතින් භාවනා කරන්න මේ ගෙදර උනත් ඕන තරම් නිදහස තියෙනවනේ. පියසිලි තේත් හදලා. ඕක බොන්න සුජාතා. මැඩම්ට දෙන්න. මම මේ තේක බීපු ගමන් යන්න ඕනේ මැඩම්. දන්නේ නැද්ද? ලොකු දුව මොනව කරගෙනද දන්නේ. අනේ සුජාතා. අපි හම්බුනේ හුඟාක් කාලෙකට පස්සේනේ. අද ඉඳලා යන්න. නේද පියසිලි? සුජාතා මට කාරණාවක් කියන්නත් තියෙනවා.
අදින්න. ප්‍රශ්න වලින් නිදහස් වෙලා ඉන්න මැඩම්ට මේක කොහොම කියන්නද කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඒත් නොකියක් බෑ. මං ඉන්දියාවේදී අපේ දරුවෝ දෙන්නගේ වේලපත්කට ආයෙත් බැලෙව්වා. කියන්නෙම වෙන් කළා තියන්න කියලා. දරුවන්ගේ ප්‍රශ්න නිරාකරණය කරන එක ලොකු පිනක් සුජාත. හේත් මන් දන්නේ. ප්‍රශ්න එනකොට එන්නේ එක පිට එක. තවත් ප්‍රශ්නයක් මැදින්. මං විවාහ වෙලා හිටියේ සිරිනන්ද මුතුමාල කියලා කෙනෙක්. අර ඉන්දියාවේ භික්ෂු නමක් වෙලා හිටියේ. එයා අපවත් වෙලා. කොහොමද දැනගත්තේ? පුතා ඉගෙන ගත්ත හාමුදුරු නමක් හිටියේ. අර බරණස් විශ්වවිද්‍යාලේ දැන් උගන්වන්නේ. අන්න ඒ හාමුදුරුව තමයි කියලා තියෙන්නේ. අර මාර්ගඵල ලබාපු භික්ෂුන් වහන්සේ නමක් ගැන කිව්වේ? ඔව් මැඩම්. තුවයි පුතයි එකතු වෙලා ආදාහන කටයුතු කරලා තියෙනවා. මගේ හිතේ කිසි වෛරයක් නෑ එයා ගැන. නිවන් සැප ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සුජාත, අපි දෙන්න මේ නිදහසේ කතා කර කර ඉන්න වෙලාවේ තවත් වැදගත් කාරණාවක් කියන්න තියෙනවා. මොකද්ද මැඩම්? ඔයාගේ ලොකු දුව පද්මි ගැන ආරංචියක් නැද්ද? ඒ දෙන්න වෙන් වෙලා ගියාට පස්සේ ආරංචියක් නම් ලැබුණ නැහැ මැඩම්. මං හිතුවේ හොඳ ඉලන්දාරියෙක් කියලා. මට ආරංචි කීපයක්ම ලැබුණා. ලෙනාට වෙන ගෑනු කෙනෙක් එක්ක සම්බන්ධකමක් තියෙනවා කියලා. මොනවා? ලෙනාට? සල්ලි තමයි මිනිස්සු සැපවත් කරන්නෙත් නැති කරන්නෙත්. කලබල වෙන්න එපා. සුජාත පොඩ්ඩක් හොයලා බලන්න. මං හොයලා බලන්නම් මැඩම්. මැඩම්, මේ අනේ මුකුත් හිතන්න එපා. මං එනම් හෙටු උදේ යනකොට චාතුර්ය දුවත් එක්කගෙන යන්න. පොඩි අයියේ, ඔයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? මොකද මොකද යන්නකෝ. ඔය ලඟින් ආශ්‍රය කරන ගෑනු ළමයි දෙතුන්දෙනෙක් ඉන්නවා. ඉතින් ඔය හැමෝම ගර්ල්ස් ෆ්‍රෙන්ඩ් තමයි ඉතින්. අප්පච්චාරි අසාධාරණයි නේද? අපිට කැමති එක්කෙනෙක් තෝරගන්න අපිට නිදහසක් නැහනේ. අප්පච්චිගේ වැඩ හරියන්නේ නැහැ නංගි. කොහොමුණත් අයියා රෝසියක් කවතරින්න ඒක ෂුවර්.
ඔබ විතරක් කිව්වාම හරි. අපිට නෑ. ඈ? මම මං 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 විතරක් කියන්න ඕනේ කියලා මං හිතුවේ නේ. ආ. මේ ඇවිලින්. හෙලෝ දෙමියා. කොහොමද ඉපෙක? හොඳයි හොඳයි. වරදක් නෑ. මේ කොහෙද මිනිස්සු ගියේ? අපි බෝඩිමටත් ගියා ඔය ඔයාලගේ. ගම්පලෙන් යාළුවෙක් සිටුණා. මිනිහගේ වාහනය. හරි හරි. හලෝ මයිසන්. එන්ද මිස මඩුවල. How are you? Fine uncle. වාඩි වාඩි. Thank you. කොහොමද අම්මේ? ඉන්නා පුතේ. ආ පුතේ. wife apollo hospital එකට admit කළාද? බෙහෙත් අරගෙන ආවා අංක. ස්වර්ණ අපි ළමයා බලන් යන්නත් ඕනේ. අනේ කරදර වෙන්න ඕනේ නෑ අංක. නෑ නෑ මොකද්ද කරදරේ ඔබ? නේද? නගක කොහොමද? මේ අම්මා භාවනා මධ්‍යස්ථානයකට ගියා කියන්නේ ඇත්තද? ඔව් අංක. හැබැයි මේ දවස්වල නම් ගෙදර ඉන්නේ. අසනීප වෙලා එක්කරගෙන ආවා. ඔව්. ඉතින් අසනීප වුණත් භාවනා මධ්‍යස්ථානයකට යන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. ඒවා දරාගෙන ශක්තිය තියෙන්න ඕනේ නැද්ද මම අහන්නේ? අසනීප නැහැ කියලා බෑ. අපච්චි. ආපු ගමන් මේ තේමි කුමකටද? තේන්නද? අනේ මම. පුතා. ආ. බලන්නකො මේ ගෑනුදරුව අපේ ක්‍රිෂාට ගැලපෙනවද කියලා. උඩ රට බෞද්ධ සිංහල විසාකා. විසාකා කිව්වේ අංකල්? විසාකා කිව්වේ ඔය ගෑනුදරුවගේ නම. ආයිසි. හොඳයි නේද? හොඳයි. හොඳයි. මල්ලි බල. ලස්සන ලස්සනයි. ඉතින් අපිට ඉතර ලස්සනලා හරියන්නේ නැහනේ. අරගෙන බලන්න බලන්න. ඔය ඉන්නේ. කොහොමද? අපච්චි මට මේ දවස්වල පින්තූර එක කරගන්න. අර අපායට කරන්නද? බලන්න බලන්න සොන්න මේ ළමයාගේ කතාව. පුතා මේ කෙල්ලුගේ පොත්තේ රතට විතරක් තීන්දු තීරණ ගන්න බෑ තේරුණාද? මඩියු සේමයි සර්. හරියට හරියන්න. හරියට හරි. හරි හරි. කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ. පුතා ඒ මනමාලිය බලන්න යන්න. පුතාව දැන් ගිහලා මොෂක දාගෙන එන්න. කැම කන්නත් තියෙනවනේ. ආ දැස් මොෂක දාගෙන. හොඳයි. ආදී දැන් ගෝයක් මාදින් මාදින් හා හා රයිට් රයිට් අල් කීප් ඉට් අම්මා ඇයි අම්මා මෙහෙම කරන්නේ? මාව මෙහාට එක්කරගෙන එනවයි කියලා තේමියට කිව්වද? සිල්වියා හාමුදුරුව තේමී බේබිට කියයි. දුකක්ම විඳින්නේ මන් නිසානේ. අපිට තේමියට කියලා එන්න තිබුණානේ. නැන්දා ඔයාව එක්කගෙන ඉන්නේ නැති මොකක් හරි හේතුවක් හින්දානේ චතු. යා. අපි යමු එතුට. ඇයි මං කිව්වේ අද මැක්සිල් ඩාන්ස් එක මට යන්න ඕනේ. කෝ සල්ලි? කොහෙ තියෙන සල්ලියක්ද? මල්ලගේ සල්ලි නැහැ.